ඔව් ඒත් එක්කම කියන්න ඕනේ අද දවසේ අපේ වැඩසටහන පෙළ ගැස්ම කොයි ආකාරයෙන්ද සකස් වෙලා තියෙන්නේ කියලා විශේෂයෙන්ම මේ අද අපි කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර වැදගත්කමක් ඇති වෙයි කියලා හිතනවා. මොකද මේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් අද දවසේත් අපි සූදානම් වෙන්නේ ඔබත් එක්ක කතා බහ කරන්න, විශේෂයෙන්ම කුරුලෑ සම්බන්ධයෙන්. මොකද අද කාන්තාවට බොහෝ ගැටලුවක් වෙලා තියෙනවා මේ කුරුලෑ නිසා තමන්ගේ මුණ ටිකක් අවලස්සන වෙලා කියලා කාන්තාව චෝදනා නගනවා. ඉතින් ඔන්න අපි ආරාධනා කරනවා අපිත් එකතු වෙලා ඉන්න කියලා. මේ සම්බන්ධයෙන් කුරුලෑ තියෙන කාන්තාවට විශේෂයෙන්ම මේ ඔබට මේ කුරුලෑ මගහරවා ගන්නට ක්‍රම කීපයක් තමයි අද දවසේදී අපි කියලා දෙන සූදානම් ඉන්නේ. ඒත් එක්කම මේදා මේ ජ්‍යොතිෂ කටයුතු පිළිබඳවත් අපි අද දවසේදී සූදානම් ඉන්න කතා බහ කරන්න සුපුරුදු විශේෂාංගයේ විදිහටම. ඔව් අපේ දුරකථන අංක ඉස්සල්ලාම කියන්නම් 595401 දුරකථන අංක විවෘත වෙලා තිනවා. ඉතින් මේ දුරකථන අංකෙන් කතා කරන්න පුළුවන් ආශකයෝ වගේම කාන්තාවන්ට විතරක්ම නෙමෙයි අද වෙනකොට ගොඩක් කලාවට පිරිමින්ට පවා මේ කුරුලෑ කියන තත්ත්වේ බොහොම මේ දැඩිසේ මේ මානසික සිත්තැවුල්ලට පත් වෙන කාරණයක් බවට පත් වෙලා දෙන. මොකද ගොඩක් දෙනා කියන්නේ අපේ පරිසරයේ තියෙන දූවිල්ල මේ හැම දෙයක්ම හින්දා තමයි අපේ සම මෙතරම් ඉක්මනටම මේ විනාශ වෙන්නේ කියලා. කොහොමනත් බලන්න අද දවසේ මොන වගේ දෙයක් අපිට කියා දෙන්න ඉන්නේ කියලා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ, සුනිතා කොතලාවල මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්න මුලින්ම. ආශා පියාම නේද? එහෙනම් අද මොන වගේ මේ ප්‍රතිකල්මයක්ද කරන්න යන්නේ මේ කුරුලෑ තියෙන කෙනෙකුට? දැන් සාමාන්‍යයෙන් ගත්තාම කොයි වගේ තත්ත්වයක් තියෙන කෙනෙකුටද? කුරුලෑවල ගොඩාක් තියෙන කෙනෙකුටද නැත්නම් සාමාන්‍යයෙන්? ඊට ඉස්සෙල්ලා තවත් පුංචි ගැටලුවක් තියෙන මේ හුඟක් දෙනාට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කුරුලෑ ඇති වෙන්නේ කියලා. අපිට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න සාමාන්‍ය කෙනෙකුගේ මුහුණක කුරුලෑවක් ඇති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා? ඇත්තටම මේ මං හිතන්නේ හේතු හොයාගත්තොත් ගොඩක් දුරට කුරුලෑයෙම නවත්ත ගන්න පුළුවන්. දැන් කුරුලෑයෙන්න පළවෙනිම හේතුවක් තමයි අර ඉස්සෙල්ලා කිව්වාගේ පරිසරයේ හරිම අපිරිසිදුයි. අපිට ඒක පිළිගන්න වෙනවා දූවිල්ල වැඩි. එතකොට හරියට මුහුණ පිරිසිදු නොකිරීම පළවෙනි හේතුවක් විදියට. ඒ වගේම හේතු ගොඩාක් තියෙනවා. තව හේතුවක් තමයි අහිතකර ආලේපන යෙදීම. දැන් හොයා බලන්නේ කොහෙන් හරි ආලේපනයක් හම්බුනහම ඒක භාවිතා කරනවා. එතකොට වෙන්නේ මේ කුරුලෑනවා. දැන් ගොඩක් වෙලාර ආපේ ළඟට අය නායකෙන් ඇහුවොත් එහෙම කුරුලෑ පටන් ගත්තේ කොහොමද කියලා, එක්කෝ ෆේස් වාෂ් එකක්, එහෙම නැත්නම් ක්‍රීම් එකක්, එහෙමත් නැත්නම් මේකප් කරලා. ගොඩක් වෙලාට මේකප් කරලා ඉතින් ඒ කියන්නේ අහිතකර ආලේපන යෙදීම. ඒ වගේම තමයි ඉස්සොරි. දැන් ඇත්තටම කුරුලෑවලට ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා මහන ප්‍රශ්නයක් තමයි ඉස්සොරි තියනවාද. දැන් ඉස්සොරි තියෙන තාක්කල් මේ කොච්චර ප්‍රතිකාර කරත් වැඩක් නැහැ. ඉස්සොරි තියෙනවා නම් කුරුලෑනවා නැවත නැවත. තව හේතු තමයි දැන් සාමාන්‍යයෙන් මේ වැඩිපුර හැම මේදේ පිහිටීම. දැන් අපි කියන්නේ ඔයිලි ස්කින් එකක් කියලා ඒ වගේ අයට. තව තියෙනවා හේතුවක් දැන් වැඩිපුර මේ ආම්ලික ගතිය. දැන් සමහර කතාවට කියනවා නේද මේ ටිකේ හරියට ඇඹුල් ජාති කෑවම මට කුරුලෑ එන්න පටන් ගන්න කියලා. ඒ වගේ තව මේ හෝමෝනල ක්‍රියාකාරීත්වය කියන්නේ වෙනස්කමක් ඇතිවීම. හොඳම උදාහරණේ තමයි ඔය අපිට සමහර වෙලාවට කුරුල නිකාම් වෙනවා. අවුරුදු 13-14 කාලෙදි ගොඩක් එනවා. ඊට අමතරව තව දෙයක් තමයි මානසික පීඩනය. දැන් හොඳම උදාහරණයක් ළමයින්ට විභාග කාලවලදී හරියට කුරුලෑ. සමහරවිට අපි වැඩි එක ගණන් ගන්නෙත් නැහැ. විභාගය වරුණාට පස්සේ කුරුලත් හොඳයි. ඒ කියන්නේ මානසික පීඩනය. ඒ වගේම නිදි මරණ කාලවල වලට ඒ වගේ වෙනවා. ඊට අමතරව දැන් වෙන දෙයක් තමයි ආරි. දැන් දෙමාපියන්ගෙන් හැමදේම අපිට ලැබෙනවා වගේ හැමේ ස්වභාවයත් අපිට ලැබෙනවා නේ. එතකොට ආරෙට කුරුල එන්න පුළුවන්. දෙමාපියන්ට මේ પરම්පරාවේ ආයිට ගොඩාක් කුරුල තියෙනවා නම් දරුවන්ටත් ඒ ලක්ෂණ හැමී ඇති වෙන්න පුළුවන්. ඒතර අපිට පේනවා ඔය ආරය කියන එක ඇරුණාම අනිත් දේවල් අපිට අපි විහිින්ම අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ කුරුලෑ මඩපවත්ත ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඔව් මේ දැන් හැමනම් අපි සෝදානම් ඉන්නට ඕනේ. මොකද දැන් අපේ කාන්තාවන් වගේම දැන් මේ දැන් කිව්වා මේ පිරිමි පාර්ශවයටත් මේ ගැටලුව තියෙනවා කියලා. දැන් අපි හිතමු අපේ මූණක ඉස්සලම අපිට කුරුලෑ ඇති වුණා කියලා දැනගත්තයින් පස්සේ අපි මූලිකව කරන්න ඕන දේවල් මොනවද කියලා? ඔව් දැන් අර කිව්වා වගේ පිරිමි පාර්ශවයටත් වැඩි කියන්න පුළුවන් කාන්තාවන්ට වැඩි ඒ හෝමෝනල ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් ඇත්තටම දැනගත්ත ගාම කරන්න පුළුවන් දේ තමයි දැන් අපිට තියෙනවා නම් ඉස්සරි අපිට ඇවිල්ලා කියලා අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි මූණ හොඳට ක්ලෙන්ස් කරන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලක් කොහොනේ පරිසරයේ දූවිල්ල රැඳීම නිසා කියලා එහෙමනම් ක්ලෙන්ස් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඉස්සරි එහෙම තියෙනවා නම් ඉස්සරි ඉස්සෙල්ලාම නැති කරගන්න ඕනේ.
mang isilah kau ini kocer petikar kerat wedaknya he, mei suri tiang takal, itu ri suri nanti kerat gando ini. Ini parang game matamai pirisudu kiri, mak cleans kiri, pirisudu kerennya kote arah dua villa rendin neni, itu kote bibili emat taduino. Dan gimana apa petikar mei kerana pada karam kurun dan mei kurulai apa ini nirupi kawan ang etarama mei kurulai, tiennya kene kene mei. Dan godat mei tiennya kene kute nang mei petikar mei olat pinaskam mati nih dan aduin kerana tiennya kene kute. Dan ada kerana ane petikar mei kati nih sesatte. Dan mang hitua kurulai adui wedi kielan nih. Kurulai tiennya kene sandha petikar ya pelna. Dan etarama apa nirupi kawan kurulai adu tamai. Namut mei vidir tamai kerana noni Palemu emma kian doni dem metene karan ni klens karna. Namut isel nama karan noni mona sedi mak karna. Api ekade kino face wash ka pavich karna kiela. Dem face wash ka gana kian doni mang nan daki na vidieta wedi dinekta. Kurula ina palewini mi hetu atama mi face wash ka. Eki ane soya beli mak netu welanda paling aragan no one ma face wash ka karan mona hodeno. Itu kote weni tamunta aiti neti face wash ka pavich karot. Udah hanya kita dekat tuh tapi itu nih ada yang biasa samak tiennya kini tel saya itu samak sandha saya kesunu face wash kita pavi cikarno ini mana tau ke ani pet tel samak sandha saya kesunu ini dan kurle badi pura mainnya biasa samit tiennya nih tel sami itu kudet tel samak tiennya kena biasa samak sandha saya kesunu face wash kita pavi cikarot ini face wash kita hadalah tiennya biasa bawa neti kerana ini bagaimana badi pura tel gatia ikk itu kota ini anak kurulaino. Ikan ini sama terus tiaga non me samaan samak sandha hasa kesun face wash kini pavici keran nama beh. Ini mana ang api pavici keran noni kurula sandha hasa kesunu aushadiya face wash. Oh, deng muka tu nek kere deng cleanse. Deng apa tu mana? Ang kiri meten ten ni sel lah. Api face wash kini hodalaino. Deng face wash kini keran ni matu pita tiennya kuno ibat kena. Matu pita tiennya kuno ibat kena. Tadi face wash kah pavici kena kota api. Aushadiya face wash ekak api attadama saamaanya kathawa edi kiyanne medicated face wash ekak kiyala pawichchi karala one saamaanya face wash ekak nam pawichchi karanne epa pawichchi karapu gama kurula wedi wenawa ehemanam aushadiya face wash ekekin pawichchi karala iwarela api me vidiyata deep cleanse karanawa dan deep cleanse karanoy kiyanne issella matu pita kunu iwat kalaata passe ara me roma koopa wala hira wechcha kunu iwat karannai hadanne oh dan kenek apith ekak duragathanen sambandha wela innawa Nimala, Moraga kati indra nede Nimala? Moraga Handi. Handi, subuh udah senang? Subuh udah senang. Oh, muka dati ini gatel loh ya ada? Gatel loh, sama ini muhu ini, awur tuh hatli bagi sama ini pelna, muhunga kati ini prasnya ini muhu ini pelna, kalu pelang ya ma. Itu ek hari prasnya bela sih, muhunga kati ini mata sih ini bisa, mang emotik kumwa ke kata kalau sih loh. Eh muhu ini pelna, ini muhu ini sah ini muka dekat pertikar mekian puluhan tuh dia lah. Oh, dan mune pelang inna he itu kipati no. Palevin he itu akhirnya samaan yang aurud hataliya bahuin orang kanta agar homeol kriyakaritte vena sakti no. Itu kota pudi pelama kenni, eka beriye ganang ganne godat dene. Itu kota apa awa patitevan ratakne. Itu kota awa tekkamoi pelama beri no. Eka nisa dan pudi dia dekka gam eka ikman entam iwat keragaan no. Iwa gimu tawa dia kian no ni me dai gan mani. Dan dai gala samaan ing api nana Kotor keling itu lah nanu. Tuh dai waktu reyan ni mohon dige, enggak dige ni ada. Tuh dai val sebahaya, konde tu uragan nu, kita reyan ni me hamadat tu uragan nu. Deng diri kali aku mau dai bawa kita keranu kotor, mohon enggak pelang ni nu. Itu kotor tahu dia tamai awi own tamada, yano ikena awi kena api tahu netu yano. Diak nih hanya perate, namun adu mataraming kuda abba itu, sunscreen abba itu, eva gede ak kerano. Dan aurud hataliya vitre eno kota, dan aurud hataliya maui giham pelang enna pulua. Dan ektenama oya hataliya dina pelama homeol kriya karati nisa. Ekor honda madyat tamai, honda de cleanse kerala sudu enna gan. Dan api dana sudu enna gan velende pule dewal dina sudu enna gan gederi di bawah takal hek dewal dina. Suduin ngan dia cara pelleme dikatemu bawaita kerana. Ewa gemes krabbe kah bawaita kelhamat pahasui meno. Apa udah ani dira katut, oya aman, ada tikat dalak kiri walta gane kah hari melesi wena. Pengen dalak ambar larang gano, ika suduino. Aman kianne swabhavi kwa sudu kerana. Kiri kianne teh, meto rapide oya dekam pahasui ngan puluhan. Ewa gemes tamai me do dan leli tikak karagena, wheel larangena kudu kerla.
ඒකට කිරි බිත්තර සුදු මදි දාලා ගෑවමත් පහසුවෙන් සුදු වෙනවා. එතකොට අපිට ওই වගේ දේවල් අර පැල්ලම උඩ ගන්න පුළුවන් නම් හැබැයි පැහැදිලිව කියන්න ඕනේ පැල්ලම නැති වෙනකම්ම ගන්න ඕනේ. නැතුව දවස් දෙකක් ගාලා වැඩක් නැහැ කියලා හිතන්න නරකයි. ඔව් අපි එහෙමනම් මේ වැඩේ ආයතනයක් කරමු. දැන් ක්ලෙන්සර් කියනකොට මේ දැන් තවත් ඇති වෙන්න පුළුවන් තවත් ගැටලුවක් තමයි මේ ක්ලෙන්සින් ක්‍රීම් වර්ගවත් එක එක මූණ වලට එක විදිහට ගැලපෙන්නේ කියලා. අපි මේ පිළිබඳව මතක් කරන ගමන්ම කතා බහ කරමු. ඔව් දැන් ක්ලෙන්සින් ක්‍රීම් එකක් මෙයාට භාවිතා කරන්න බෑ බැරි වෙලාවත් වියලි සමක් සඳහා සැකසුණු ක්ලෙන්සින් ක්‍රීම් එකක්. මොකද වියලි සමක් සඳහා සැකසුණු ක්ලෙන්සින් ක්‍රීම් හදලා තියෙන්නේ ටිකක් තෙල් ගතියට ක්‍රීමි ගතියට. එතකොට කුරුලෑ දින එක්කෙනාට ඒක භාවිතා කළොත් අනිවාර්යයෙන්ම කුරුලෑ වැඩි වෙනවා. එහෙමනම් අපි භාවිතා කරන්න ඕනේ මෙහිදීත් කුරුලෑ සඳහා සැකසුණු ක්ලෙන්සර් එකක්. පැහැදිලිවම. මොකද මම මෙච්චර මෙහෙම කියන්නේ අපි ළඟට හරියට එනවා මේ කුරුලෑ සඳහා ප්‍රතිකාර වලට. ඒ එන අයගේ අතරින් බලනකොට වෙලා තියෙන්නේ ක්ලෙන්සර් එක වරද්දලා ෆේස් වොෂ් එක වරද්දලා. ඒ කියන්නේ මූලිකම දේ වරද්දලා තමයි එන්නේ. ඉතින් එතකොට ඒක අවම කරගත්තාම වෙන්නේ නැහනේ. ඒ එහෙනම් භාවිතා කරන්න ඕනේ කුරුලෑ සඳහා සැකසුණු ක්ලෙන්සර් එකක්. එහෙම නැත්නම් තෙල් සමක් සඳහා සැකසුණු ක්ලෙන්සරයකුත් භාවිතා කරන්න පුළුවන්. දැන් භාවිතා කරනකොට ක්ලෙන්සර් එකක් පොඩ්ඩක් නැවත පෙන්නුවොත් හොඳයි. බොහොම සියුම් විදියට මූණ පිස දාන්න ඕනේ. ඔය අතරතුරේදී මම හිතන්නේ අපිට තවත් කෙනෙක් දුරකථනෙන් සම්බන්ධ වෙනවා මේ දා. ෆරහාන මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. ඔව් ඔබට තියෙන. ඔව්. හලෝ. ගැටදෝ ඉදිරියට දෙන්නෙක් ඉන්නවා. හලෝ. ඔව් අපිට හරියට එකනට අවුරුදු 18යි. අනිත් එකනට අවුරුදු 16යි. දෙන්නගෙම මූණේ කුරුල්ලේ නෙමෙයි අර පිම්පල්ස් වගේ නෙමෙයි තියෙන්නේ. ඒක ගොඩක් අර හලෝ. ඔව් එහෙනම්. ගෙටි ගෙටි වගේ ගොඩාක් මේ ගොඩාක් පිටිලා මුනේ අර ගෙටි ගෙටි වගේ පිම්පල්ස් වගේ නෙමෙයි. දැන් ඒකට මොනාද කරන්න පුළුවන් කියලා නම් මං අහන්නේ. ඔව් අර සියුම් බිබිලි වගේ. ඔය සියුම් බිබිලි ගොඩාක් වෙලාවට එන්නේ පළවෙනිම හේතුවක් තමයි මේ ඉස්සොරි. හිස්සොරි. ඒකයි අනිත් එක දැන් ළමයි දැන් දූවිල්ලේ සෙල්ලම් කළා එහෙම හරියට මූණ පිරිසිදු නොකිරීම. දැන් ඒ දෙක නිසා තමයි ගොඩක් වෙලාට ඔය සියුම් බිබිලි එන්නේ. අර අනිකුත් කාරණාවලට වඩා එන්නේ ඔය සියුම් බිබිලි එන්නේ හේතු නිසා. හරියටම ක්ලෙන්ස් කරනවා නම් ඉස්සොරි ටික සුව කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔය තත්ත්වේ ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕනේ ඒ වගේ අයට දැන් කුරුලෑ සඳහා පැක් එකක් නෙමෙයි දාන්න තියෙන්නේ. මම පස්සේ විස්තර කරන්නම් ඒක. ඔව්. දැන් මොනවාද මේ පාවිච්චි කරපු ක්‍රීම් වර්ගයේ ඒකේ මොකද්ද වෙන්නේ? දැන් ඇත්තටම භාවිතා කළේ අපි තෙල් සහිත කුරුලෑ සහිත සමක් සඳහා තියෙන සමකට ඩීප් ක්ලෙන්ස් එකක්. ඒ කියන්නේ රෝම කූපවල හිරවුණු කුණුත් ඉවත් කරන්න. මම මේදි කිව්වේ දැන් ක්ලෙන්ස් කරනකොටත් බොහොම සියුම් විදියට කරන්න ඕනේ මූණේ සමනේ. එතකොට අපි දිසාවල් අනුව උඩ අතට බොහොම සියුම් විදියට පිරිමදින්න පුළුවන්. ඒවා ඊට පස්සේ පුළුවන් තෙත මිරිකු පුළුන් වලින් පිස දමා ඉවත් කරන්න. දැන් සාමාන්‍ය පුළුන් වලින් නෙමෙයි තෙත මිරිකු පුළුන් වලින් ඉවත් කරන. දැන් කාටත් ඔය වැඩේ කරන්න පුළුවන් නේද? දිනපතා පිස දමනකොට අර දිසාවලුත් වැදගත් වෙනවා. ඒ කියන්නේ වැරදි දිසාවට දිනපතා පිස දැම්මොත් කුරුලෑ හොඳ වෙන්න පුළුවන් මූණ මාංශපේශීන් පහත් වීමකට ලක් වෙන්න උනන් නේද? ඒක නිසා අපි දැනගන්න ඕනේ දෙයක් කරනකොට ලස්සන වෙන්නත් ඕනේ තමයි පරිස්සම්. ඔව්. අමේ එක සැරයක් කරාම ඇද්ද? ඔව් ඒ කියන්නේ හොඳට පිරිමැදලා විනාඩි දෙක තුනක් ඊට පස්සේ අර කියන දිසාවන් වලට හොඳට පිස දාලා සාමාන්‍ය වතුරින් සෝදා දමන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්න කිව්වොත්? ඔව් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් කළ හැකි දෙයන්නේ ස්ක්‍රබ් එකක් භාවිතේ. නමුත් කුරුලෑ තියෙන සමකට ස්ක්‍රබ් භාවිතා කරන්න හොඳ නැහැ. දැන් කුරුලෑ හොඳ වුණාට පස්සේ ස්ක්‍රබ් භාවිතේ ඉතාම සුදුසුයි. දැන් කුරුලෑ හොඳ වෙන්න සාමාන්‍යයෙන් යනවා මාස 3-4. ඒතර මාස 3-4 ගියාට පස්සේ අපි දකින්නවා මාස 3-4 හැමෝටම නෙමෙයි එක එක්කෙනාගේ මූණ වල විදියට වෙනස්. සමේ විදියට වෙනස්. එතකොට දැන් කුරුලෑ හොඳ වුණාට පස්සේ ස්ක්‍රබ් දැමීම ඉතාම සුදුසුයි. මොකද පැල්ලන් ඊට පස්සේ ඉන්නේ. පැල්ලන් ඉවත් කරගන්න ස්ක්‍රබ් දාන්න පුළුවන්. නමුත් දැන් දාන්නේ නැහැ. ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න පුළුවන්. දැන් කුරුලෑ තියෙන සමක ගොඩාක් වෙලාවට බ්ලැක් හෙඩ්ස් එම හිර වෙලා තියෙනවා. එතකොට ඉවත් කරගන්න පුළුවන්. ඉවත් කරනකොටත් අපි ඉතා සියුම් විදියට අර බ්ලැක් හෙඩ් එක්ස්ට්‍රැක්ටර් එකක් අරගෙන දැන් කුරුලෑන් කඩන්න එපා. කුරුලෑ කැඩුවොත් වෙන දෙයක් තමයි හිල්ලෙනවා. ඒ කියන්නේ ස්කාස් වගේ හිල් ඇවිල්ලා තියෙන මොනවාල්ල අපි දකිනවා සමහර තරුණ කාලේ කුරුලෑ තියෙන අයටත් වයසට ගියත් ඒ අර සිදුරු එහෙමම තියෙනවා නේද? පැල්ලන් එහෙම නෙමේ හරි ඉක්මනින් ඉවත් වෙලා යනවා. ඒක නිසා කඩන්න හොඳම නෑ. අපි කරන්නේ අරකින් නිකන් තද කිරීමක් ප්‍රෙස් කරනවා වගේ නිකන් පුළුන් කැල්ලක් තියලා
මෙහෙම සියුම් විදියට තද කරනවා. එතකොට වෙන්නේ අර කුරුලෑවල දැන් අපි හිතමු මේ සැරව වගේ ගතියක් තියෙනවා නම් ඉවත් වෙන්න පුළුවන්. නැතුව දැන් අත තියාගෙන මෙහෙම කඩ කඩ එහෙමනම් කරන්නම නරකයි. ඒක ඉතාම වැරදි වැඩක්. මොකද මේ අර ස්කාස් ආවොත් එහෙම ගා සුව කරන්න දීර්ඝ කාලයක් යනවා. දැන් ඔය බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරනකොට ගොඩක් තියෙන එකක් තමයි ගොඩක් මේ රිදෙනවා. ගොඩක් තද කරනවා. කමක් නැද්ද හැමතෙම ඒ තරම් තද කිරීමක් කළොත්? ගුඩ තද කරන්න හොඳ නැහැ. නමුත් ටිකක් මම පිළිගන්න වෙනවා ටිකක් රිදෙන ගතියක් තියෙනවා. මොකද මේකෙන් සුද්ධ කරනකොට ටිකක් කියනවා තමයි මේ රිදෙනවා කියලා. නමුත් පිරිසුදු කිරීම අත්‍යවශ්‍යයි. පිරිසුදු කිරීම අත්‍යවශ්‍යයි. තව දෙයක් කියන්න ඕන ඕන්ට වඩා දැන් මේක පිරිසුදු කරන්න අමාරුයි කියලා ස්ටීම් කරන්නේ මේපා. හුමාලියට ඇල්ලීම නොකළ යුතුයි දැඩි ලෙස. දැන් අපි සමහර දකින්නවා ගෙවල් වල එහෙම වතුර භාජනයක් අරගෙන වතුර නටවලා ඒක තුවායකින් ඔළුව වහලා මූණ හොඳට මේ වාෂ්පයට අල්ලනවා. නොකළ යුතුම දෙයක්. ඔව්. තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සුභ උදෑසනක්. හලෝ. ඔව් සුභ උදෑසනක් ඔබට. සුභ උදෑසනක්. ඔව්. අපිට පොඩ්ඩක් නම කියනවද? මගේ නම සිපයිසා. ආ? සිපයිසා. ආ හරි. මොකද ගැටලුව? මගේ මූණේ කරුණැප තියෙනවා. හලෝ. ඔව් එහෙනම්. ඉතින් මම ඔළුව වෙන ගෑවා. ඔව් ඊට පස්සේ කල්ලප තාමත් තියෙනවනේ. ඒකට මොකද කරන්න ඕනේ? දැන් මෙහෙමයි. ඔලිව් ඔයිල් නරක දෙයක් නෙමෙයි හොඳයි. කළු ලැප කොහොමද ආවේ කියලා නම් කිව්වේ නෑ. කුරුලෑ හොඳ වෙලා කාට හරි කළු ලැප තියෙනවා නම් ඔලිව් ඔයිල් නම් නොගෑ යුතුමයි. මොකද ආයි කුරුලෑ එන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ මොනවා හරි තෙල් සහිත දෙයක් ආලේප කළොත්. දැන් තෙල් සහිත සමක නම් සාමාන්‍ය කුරුලෑ මං ඉස්සෙල්ලා කියන්නේ ගොඩක් වෙලාට ඉන්නේ තෙල් සහිත සමක කියලා. එතකොට තෙල් සහිත දෙයක් ආලේප කරපු ගමන් නැවතත් කුරුලෑ එනවා. ඇත්තටම ඔලිව් ඔයිල් පැල්ලන් ඉවත් කරන්න සාමාන්‍යයෙන් හොඳයි. නමුත් ගොඩාක් දුරට ඉවත් වෙන්නේ නැහැ. හලෝ මට බැරිද මේ ගෙදර ප්‍රතිකාරයක් කරන්න කියලා දෙන්න? අපි ඒක අපි කියා දෙන්නම් ඔබට. මොකද මේ ප්‍රතිකරණයත් එක්කම ඊට කලින් අපිට පුංචි විරාමයක් ගන්න සිද්ධ වෙනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි විරාමෙන් පස්සේ කොහොමද එහෙම ගෙදරම කරන්න පුළුවන් ප්‍රතිකරණයක් කියා දෙන්න සුනිතා කොතරාල මහත්මියට අවසර දෙන්න. එහෙමනම් අපි ප්‍රධාන පාලක මැදිරියත් එක්ක එකතු වෙලා නැවත වතාවක් මේ වැඩසටහන සමගින් එකතු වෙමු. හරිද? ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඉතින් දැන් අවසාන වශයෙන් අපේ කරමින් හිටියේ මූණේ තියෙන කළු ලප ඉවත් කිරීම. හිදී මම හිතන්නේ සුනිතා කොතරාල මහත්මිය කිව්වා මේ කුරුලෑ තියෙන තැන්වලදී ඒ උපකරණ පාවිච්චි ටිකක් කල්පනාවෙන් සූක්ෂමව පාවිච්චි කරන්න ඕනේ කියලා. අපි එහෙනම් අපේ ඊළඟ පියවරට යන්. ඔව් ඊළඟට තියෙන්නේ අපිට කුරුලෑ සඳහා පැක් එකක් භාවිතය. සරලයි. දැන් පැක් එක මේක නම් ක්ලෝ පැක් එක. අපිට ගෙදෙද්දි පුළුවන් ඕනනම් සුදු හඳුන් කුඩු ටිකක් අරගෙන ඒකට රෝස වතුර ටිකක් මිශ්‍ර කරලා දැන් කරාබු නැට්ටක් වගේ කරාබු නැටි භාගයක් වගේ කරාබු නැටි කියන්නේ සැර වැඩි. ඒක නිසා භාගයක් වගේ දාන්න ඕනේ. වැඩි දාන්න එපා. කුඩු කරලා දාලා ඒ කුරුලෑ තියෙන තැන්වල ආලේප කරන්න පුළුවන්. ඒ වගේම ඕනනම් පුළුවන් සුදු හඳුන් වලට බිත්තර සුදු මදිය දාලා මින්චි යුෂ ටික දාලා ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් බොහොම සරලයි මේ ප්‍රතිකාරම ක්‍රම. ඒ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. එක දිගටම ප්‍රතිකාර කරන්න. ඒ කියන්නේ දවසක් කර දවසක් දවස ගානේ දිනපතා. දිනපතා. දැන් ඇත්තටම ලෙඩක්කට බේත් ගන්නකොට ලෙඩේ සුව වෙනකම්ම බේත් ගන්න ඕනේ. ඒ ක්‍රමය තමයි මෙතන අනුගමනය කරන්නේ. පිරිසුදු කිරීමයි පැක් එක දැමීමයි. ඔය දේ හැමදාම මං හිතන්නේ වැඩි සුදුසුයි රැකියාව කරන කෙනෙක් නම් හැන්දෑවරුව රැට මේ දේ කළ හැකි. සාමාන්‍යයෙන් කොයිතරම් වෙලාවක් මේ පැක් එක තියන්න ඕනද? විනාඩි 20ක් විතර තිබ්බාම ඇති. උපරිම වශයෙන් විනාඩි 30ක් තිබ්බොත් ඇති. වැඩි වෙලා තියන්න එපා. තව දෙයක් කියන්න ඕනේ. දාලා නිදාගන්න එපා. මූණට එතකොට ආහිත කරයි. වේලුනහම මූණේ මේ රැලි එන්න පුළුවන්. ඒක නිසා අපි විනාඩි 30ක් ඇතුළත මේක උරා ගන්නවා. හමට ඊට පස්සේ සෝදා ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළත් ඊට පස්සේ පුළුවන් දැන් උදේට එහෙම වැඩට යන කෙනෙක්ට මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ආලේප කරන්න. එතකොට මතක තියාගන්න ඕනේ සාමාන්‍ය මොයිස්චරයිසර් එකක් නම් නෙමෙයි. කුරුල්ලෑ සඳහාම සැකසුණු මොයිස්චරයිසර් සෝන් තරම් තියෙනවා මලදබලේ.
ඒකක් අරගෙන ආලේප කිරීම. ඒක ඉතාම වැදගත්. දැන් ওই පැක් එක දාන්න කලින් අර කරා වගේ අනිවාර්යෙන් පුරුන් කැල්ල දෙකක් එමත් තියන්න ඕනේ ඇස් දෙකට. ඔව් සාමාන්‍යයෙන් අපි පැක් එකක් දැම්මට පස්සේ පැක් එකක් ගන්න නැහැ වටේ කුරුල පැක් එකක් නම් ගන්නම අවශ්‍ය නැහැ හැමතේ. ඊට පස්සේ අපි තෙත පුළුන් සාමාන්‍යයෙන් තියන සිරිතක් තියනවා. ඉතින් අනිත් එක සමහරලාට මේ කරද මුංගු වගේම ටිකක් සැර ගතියක් එනවා. ඒක නිසා අපි තෙත පුළුන් වලින් වසනවා. දැන් මේ පැක් එකේ තියෙන විශේෂත්වය මොකක්ද අද දාලා තියෙන? මේක මේ කරද මුංගු පැක් එක. ඒකයි මම කියන්නේ. සුවඳ එනානේ දැනට. කරද මුංගු දානකොට ගුඩ දාන්න නරකයි. පිච්චෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිසා බොහොම පොඩ්ඩක්. ඒ වගේම දැන් විතර සුදු මදිය කිව්වා විතර කහ මදිය එහෙමනම් දාන්න එපා. දාපු ගමන් කුරුල්ල වැඩි වෙනවා. මම ඒකයි කිව්වේ. මේ මේ කුරුල්ල සඳහා ප්‍රතිකාර කරනකොට බොහොම කල්පනාවෙන් දෙයක් තේරුම් අරන් කරන්න ඕනේ කියලා. අපේ පෝෂණීය සපයන තෙල් දෙන කිසිම දෙයක් නොකළ යුතුයි. නෑ සමහරලට හොඳ උදාහරණ දෙනවා. සමහර අය රැට තෙල් දාලා නිදා ගන්න කුරුල්ල තියෙන අය. අවිල්ලා කියනවා ගොඩ කුරුල්ල ඇවිල්ලා කියලා. බලනකොට හේතුව දැන් තෙල් දාලා නිදාගත්තාම තෙල් කොට්ට තැවරෙනවා. ඊට පස්සේ මූණේ තැවරෙනවා. එයා හිතන්නේ මේ ඔළුවට තෙල් දාපු නිසායි කියලා. එතකොට තෙල් තියෙන යම් කිසි දෙයක් මූණේ ගෑවිච්ච ගමන් කුරුල්ල වැඩි වෙනවා. එතකොට තෙල් දැම්ම නම් දැනගන්න ඕනේ පැය භාගයක් පැයක් ඇතුළත හොදා ඉවත් කරලා නිදා ගන්න. දැන් මේ පැක් එක භාවිතයේදී දැන් කුරුල්ල ඇතින තැන් වලට වැඩි වශයෙන් භාවිත කරන්න ඕනේද? එහෙම නැත්නම් මුළු මූණටම එක හා සමාන ප්‍රමාණයක්ද පාවිච්චි කරන්න ඕනේ? නෑ දැන් ඇත්ත වශයෙන්ම දැන් මෙයාගේ එම අපි ආලේප කරේ දැන් සමහර අය ගත්තාම මුළු මූණෙම කුරුල්ල තියෙනවා. එතකොට අපි මේ විදිහට ආලේප කරන්න පුළුවන්. දැන් අපි දුම් කම්බුල් දෙපස විතරක් තියෙන කෙනෙක් නම් ඒ දෙපස විතරයි. දැන් තුවාලයක් තියෙන තැන කෙනෙක් බෙහෙත් දාන්නේ නේද? ඒ වගේ වැඩක් මේක. එතකොට දැන් කුරුල්ල තියෙන තැන විතරක් ආලේප කරන්න පුළුවන්. අනිකුත් තැන් වල අපි හිතමු සුදු වෙන ආලේපණයක් ආලේප කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් අවශ්‍ය තැන විතරයි ආලේප කරන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් කුරුල්ල තියෙන අයට නලලේ කම්බුල් දෙකේ නහය එහෙම එනවනේ. ඒක නිසා එතකොට ඔහොම ආලේප කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට දැන් ප්‍රතිකර්ම කළා හොඳ වුණයි කියමුකෝ. අපි දකිනවා ගොඩක් ආ ඊට පස්සේ ආය ඒ කියන්නේ කිසිම සැලකිල්ලක් නැහැ ඔය කිව්ව කාරණා ගැන. ඊට පස්සේ ආපහු කුරුල්ල ඇතිවීම ප්‍රවණතාවයක් තියෙනව නේද? ඔව් දැන් දැනගන්න ඕනේ කුරුල්ලා ආවම කරගත්තේ කොහොමද කියලා. ඒවෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. ඒ වගේම කුරුල්ලා සඳහා ප්‍රතිකාර කරනකොට මේ සුමානෙන් දෙකෙන් නම් බෑ. මාසයක් දෙකක් යනවාමයි ඊට පස්සේ එන අවස්ථාව තමයි පැල්ලම්. ඒතර කුරුල්ලා තිබුණා හා සමානයි පැල්ලම් තියෙන එක මොනේ නේද? ඒකට පැල්ලම් වලට ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඒතකොට සුදු වෙන්න අපි පැක් එකක් දානවා. එතකොට මතක තියාගන්න ඕනේ තෙල් සහිත සමස් සඳහා සැකසුණු සුදු වෙන්න ගාන කිසිම පැක් එකක් දාන්න හොඳ නෑ කියන එක. එතකොට අපි දැනගන්න ඕනේ තෙල් සහිත සමකට සැකසුණු සුදු වෙන්න සුදුසු පැක් එකක් භාවිත කරන්න. දැන් ඔබ කිව්වා මේ කුරුල නිට්ටාවටම සුව වෙනවා කියලා නේද? මම හිතන ඒ කාරණේ හුඟක් වැදගත් වෙයි. අපේ හුඟක් දෙනා විශ්වාස කරනවා මේ කුරුල කියන්නේ නිතරම ඇවිල්ලා සමහර එක කාලයකට ඉබේ බහැලා ගියකො ප්‍රතිකාර කරලා මේක සුව වෙනවා මේ ආය මත්සරයක් එනවා කියලා නේ. එහෙම නැතුව අපිට නිට්ටාවටම මූණක කුරුල නැතුව සුරක්ෂිත කරගන්න පුළුවන්. ඔව් එතකොට අපි දැනගන්න ඕනේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ පිරිසුදු කිරීම හිස්සොරි නැති කර ගැනීම අර කුරුල එන්න හේතු නැති කරගත්තාම නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ආපු කුරුල ටික ඉවත් කරගත්තා නම් ආයි කුරුල එන හේතු නැති කරගත්තා නම් ආයි එන්න හේතුවක් නැහැ. නැතුව දැන් ක්ලේන්ස් කරන්න නැතුව කුරුල හොඳ වුණාට පස්සේ ආ මගේ කුරුල හොඳයි කියලා සාමාන්‍යයෙන් ඉන්න නරකයි. ඒතකොට ඉඳලා හිරලා කුරුල සඳහා පැක් එකක් දැන් කුරුලාවක් එනවා වගේ තේරෙනවා නම් ඉක්මනට අර පැක් එක දාන්න ඕනේ. ඒතකොට කුරුල එන්නේ නැහැ. දැන් ඔබ කලින් කිව්ව මට මතකයි මේ ස්ටීම් කරන්න එපා කියලා. දැන් කුරුල තිබ්බ කාලෙද හොඳ නැත්නම් දැන් කුරුල හොඳ වුණාට පස්සේ හරි දැන් කැලල් යන්න හරි එහෙම අපිට අනිවාර්යයෙන්ම කියන්නේ ස්ටීම් කරන්න හොඳ නෙම නැද්ද? නෑ මූණට මම විශ්වාස කරන විදිහට මේ මේ හුමාලයට ඇල්ලීම නොකළ යුතුයි. හුමාලය කියන්නේ තද රස්නයක් නේද? දැන් අපි හිතමු ෆේෂල් කරනකොට සමහර අය ස්ටීම් කරනවා. යන්තම් මද රස්නේ නම් කමක් නෑ. දැන් කෙනෙක්ගෙන් ඇහුවාම ඇයි අපි ස්ටීම් කරන්න කියලා හොඳට පිරිසිදු කරගන්න කියනවා. දැන් පිරිසිදු කරගන්න කියන්නේ රෝම කූප විවෘත වෙනවා සෙන්ටිග්‍රේඩ් 40 වගේ තත්ත්වයක තියෙනවා. දැන් ස්ටීම් කරනවා කියන්නේ ඊට වඩා වැඩි උෂ්ණත්වයක් නේ. හිතන්න දැන් අපි පිරිසිදු කරන්න පහසුයි කියලා ඕන්ට වඩා මූණක් නිකන් තම්බා ගැනීමක් වගේ දෙයකට ලක් කරන්න නරකයි නේ. දැන් සමහරවිට ගෙවල් වල කරන දේත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර භාජනයකට මේ ස්ටීම් මේ වතුර දාලා තුවායකින් මේ ඔළුව වහගෙන හොඳට රත් කර කර විනාඩි 5-10 මේවා කරන. එතකොට එන පළවෙනිම දේ තමයි දිගටම මොහොම කෙරුවාම රැලි එනවා රින්කල්ස් එනවා කියන්නේ. එතකොට එක කඩ තොල්ලක් වහගන්න ගිහලා තව
deyak siddha wenawa nan anith ekak api hondatama danna unuwathara bhavithayen wiyeli hamak athi wenawa etoda muhune wiyeli bawak athi wenawa nan nokala yutumai oh dan api me pack ekak winada 20ak oba kiwa wage kalayak thibbot athi kiyala oh ita passe api kohomada ita kalin aasha durakathinen kenek sambandha vela inna apith ekak ajanta hello subha udayasanak subha udayasanak oh oyage gatulu edipat karanna puluwa Amat aku telah menghantui kiri kiri mona kiri mi kiri oh apa itu puluang api kiri sama nih bone kiri kiri piti kiri piti kiri kiri bawa terdekat kiri kiri bawa itu kurulah honda vechcha muna karna danna bæ man issellat kiwane poshaneya sapiyana desayita kisima deyak danna bæ kiyala e wage ayata pellam iwat karaganna puluwan me saamaanya dodan lili tikak karam visheshayenma hondai kaha paata dodanna apita awu on taran thinawa velala aragena kudu karala ekata bittara sudu madiya dala wathura tikak dala muni aalepa karahama e pellam pahasuwenma iwat wenawa ehema naththam karatisma takkalisma deisma sama pramana aragena kawalan karala ganna puluwa den aamane kiri nan Gandum honda nehe me kurule honda wicca hama ketina pelang welte. Oh, dan ngapi poda ke kimu me kuhama de dan me kibinan di bisa kare tiak kare tiak gat te kela pe hitum kuite pasti me kain keran ne oi kare ne widi hete te. Api de puluan de me tendi ama hari hinda pe me hima tete pulum me iwat kan no ai mana tan sama ne waturin so da iwat kara kan na pula. Tawa mata mata ke kene ke huar sium bibili tiana wana. Oh, eka te honda ma tiak tamai me minci usha. Minci tika kotla aragena yusha aragena ekata danna puluwan pipinya isma swalpaya dala me gæwahama ara siyum bibili bohoma lesiyen iwat dan unu waturenda sisil waturenda ekat apita poddak kiyanne api rate mannan hitena widiyata sisil wathura onet naha seetala wathura onet naha unu wathura onet naha apita ushnaati karatak neida apita me saamaanya wathura hondatama hondai saamaanya waturen hoda iwat karaganna puluwa Dan apa pakai keiwat keran pasti anu kamu nekaran none. Dan rata hima mika dem manang, apitam hima saman ni waturin sodra ni dagan na pulua. Dan api hitamu udih te wede kete ana kinek. Sama biut sama kini ana te wada hundai mungkun noga. Mangisela kiwa wage moisturizing cream tino kurle sanda hamsa kasunu ing moisturizing cream tika kale pakai lagi ana madat sudusi. Dan api te wasan wasan kini ana godak kaita tin gerlo te masha makeup kirim nisa kurle tino akila. Dan කොහොමද මේකප් කරන එක අපි පාලනය කරගන්න ඕනද නවත්තන්න ඕනද කොහොමද ඒක කරන්න එක නොකර ඉන්නත් බැරිද ඔව් දැන් මේකප් කරන අයට පැහැදිලිවම කියන්න ඕනේ දෙයක් තමයි කුරුල තියන අයට මේක මේකප් උත් කරන්න ඕනේ කුරුලක් තියනවා නම් දැන් මේකප් වර්ග තියෙනවා සමහර මේකප් වර්ග තියෙනවා oil based makeup කියනවා ඒ කියන්නේ මූලිකව හදලා තියෙන්නේ තෙල් දාලා ඒ කියන්නේ බේස් එක එහෙම නැත්නම් මූලික දේ තෙල් දාලා හදපු ඒ වගේම වතුර වලින් මූලික දේ වතුර වෙනවා. ඒවේ සඳහන් කරලා තියෙනවා. oil based ද water based ද කියන එක සඳහන් කරලා තියෙනවා. එතකොට වැඩිපුර තෙල් සහිත දැන් ඒ දේවල් දැන් තෙල් සහිත මේකප් භාවිත කරන්නේ වියලි සමක් සඳහායි. නමුත් අපි කවුරුත් නිකාම භාවිත කරනවා. ඒ මේකප් වර්ග භාවිත නොකළ යුතුයි. ඒ වගේම තව දෙයක් තමයි දැන් ගොඩාක් කුරුල තියෙනවා නම් මං ඉස්සෙල්ලා කිව්වනේ අර මොයිස්චරයිසර් එකක් ගන්න පුළුවන් කියලා කුරුලෑ සමක් සඳහා ඒ මොයිස්චරයිසර් එක ගාලා ඊට පස්සේ ඒ මත ආලේප කරන්න පුළුවන් මේක. එතකොට තමුන් පරිස්සම වෙන දෙයක් ආලේප කරලානේ තියෙන්නේ සමේ. දැන් මේ කරන්නේ ඒකද මොයිස්චරයිසර් ආලේප කරන්නද සූදානම්? ඔව්. Moisturizing cream ස්වල්පයක් ආලේප කරන්න පුළුවන්. සාමාන්‍ය moisturizer එකක් නෙමෙයි. අර මං ඉස්සෙල්ලා සඳහන් කළා වගේ කුරුලෑ සඳහා සඳහාම සැකසුණු moisturizer එකක්. සම අප පරිස්සම් කරගන්න ඕනේ. කොහොමදත් කොයි සම වුණත් වියලි තත්යක් ඇති වෙනවනේ දැන් අපි එළියට යනකොට එහෙම. ඒක නිසා අපි moisturizing cream ස්වල්පයක් ආලේප කරගන්න. දැන් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි රාත්‍රී නිින්දට යන කලින් මූණ කිසිම දෙයක් ආලේප කරන්න එපා කියලා. දැන් කුරුල්ලා තියෙන කෙනෙකුට උනත් දැන් ඔබ මොයිස්චරයිස් එකක් අපේ නිින්දට කලින් ගන්න හොඳද නසුදුසුද? ඔව් දැන් රාත්‍රී ගාන ක්‍රීම් වර්ග වෙනම තියෙනවානේ. අපි ඒවට කියනවා නයිට් ක්‍රීම් කියලා. අපි දැන් සාමාන්‍ය ඇඳුමක් ඇඳලා රෑට නිදා ගන්න බෑනේ. අපි ඒකට විශේෂ දු ඇඳුමක් අඳිනවා රාත්‍රී ඇඳුම කියලා. ඒ වගේම තමයි නයිට් ගවුම කියනවා. ඒ වගේම තමයි නයිට් ක්‍රීම් කියන එකත්. රෑට ගන්න පුළුවන් ක්‍රීම් එක.
දවල් ට ගන්න පුළුවන් ක්‍රීම් ගාලා නිදා ගන්න හොඳ නැහැ. හැමතෙම අහිත කරයි. නමුත් රාත්‍රී කාලයට ගාලා නිදා ගන්න පුළුවන් සැකසුණු ආලේපන ගාලා නිදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ මොයිස්චරයිසර් එකේ තියෙනවා රැහැට උනත් ආලේප කරන්න පුළුවන් කියලා. එහෙනම් අපිට පුළුවන් රැහැට උනත් ආලේප කරන්න නිදා. ඔව් මම හිතන්නේ ඔය විදිහට මාස දෙක තුනක් ප්‍රතිකාර කරොත් එහෙම අනිවාර්යයෙන්ම කුරුලෑ තියෙන සමක් කුරුලෑ ඉවත් කරලා සුව කරගන්න පුළුවන්. ඊට පස්සේ කටේ සූදාන කරගන්න ඕනේ කුරුලෑ වලින් ඇති වෙච්ච ලප කැලල් ඉවත් කරගන්න නේද? ඉතින් එහෙනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සුනිතා කොතලාවල මහත්මියට අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපිව දැනුවත් කිරීමට ඒත් එක්කම නිරූපිකා වන්දිතනටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවසේදී අපි මේ විශේෂාංගය සමුගෙන යන්නට කලින් කලාතුරතුරක් දෙන ඔබට සඳහන් කරන්නට රජකැපිල්ල නිෂ්පාදනාට්‍ය නිෂ්පාදනය කළ ලක්ෂ්මී අබේසේකර නිෂ්පාදනය කරන ශාන්ත රණතුංගගේ මානස විලංගු වේදිකා නාට්‍ය පැවැත්වෙනවා පළවෙනි මාසේ 31 දින සවස 6:30ට බොරැල්ල YMBA ශාලාවේදී. මේ නාට්‍යයේ සංගීතය මෙහෙවන්නේ සුමිත් චන්ද්‍රසිරි. ඉතින් ඔන්න ඔබට ආරාධනා කරන මේ නාට්‍ය බලන්න ජනවාරි මාසේ 31 වෙනිදා YMBA ශාලාවට යන්නත් කියලා. ඒ වගේම මේ අපි